කියන්න මතක්. ප්‍රශ්නයක් අහන්න කොහොමද? අවසර සර්. ස්වාමීන් වහන්සේ මේ ශාංක කියන කෙනෙක් කතා කරන්නේ. අපේ මේ දැකලා තියෙන සුපිරිමයි මෛත්‍රී භාවනාව කරන්න ඉස්සෙල්ලා තමන්ට ඉස්සෙල්ලා මෛත්‍රිය ලැබෙන්න ඕනේ කියලා තියෙනවා. මේ වගේම මට දැනගන්න ඕනේ මේ තමන් තමන්ට අර මම අහලා තියෙන මේ කාර්යයක් ඒක කරාම තමයි තමන් තමන්ට මෛත්‍රිය ලැබෙන ධ්‍යානයකට යන්න බෑ කියලා. ඒකත් හොඳයි. ඒක මේ දැන් අරමුණ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න එනවා. ඒකෙදි ඇත්තරම වෙන්නේ සැබෑ මෛත්‍රියක් නෙවෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ ආත්ම ස්නේහය සමග මිශ්‍ර වෙච්ච දෙයක්. දැන් හිත හොඳට හිතන්න. එතන ඇත්තටම තමන් තමන්ට මෛත්‍රී වඩනකොට ඒක මෛත්‍රිය නැහැම මං කියන්නේ නැහැ. එතන තියෙන්නේ ගොඩක් මේ අදිෂ්ඨාන පූර්වක භාවයක්. දැන් හොඳට හිතන්න. අපි වෙන කෙනෙක්ට මෛත්‍රී වඩනකොට ඒකේ තියෙන ප්‍රාර්ථනා ස්වරූපයක්. මෛත්‍රී කියලා කියන්නේ ප්‍රාර්ථනාවක් ඇතර. සුවපත් වේවා නේද? ආශිර්වාදයක් කරන්න. ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ අර මේවා ලැබේවා කියන ප්‍රාර්ථනා අර්ථෙ නෙවෙයි ආශිර්වාදාත්මක බවක් එතන තියෙනවා. සූපත්තිය වෛර නොවේ. ඒ තමයි මෛත්‍රී හැටි. දැන් අපි තමන්ට මෛත්‍රී කරන්නේ කොහොමද? මම වෛර නොවෙමි. නැත්නම් මම වෛර නොවෙම්බා. තරහ නොවෙමි. තරහ නොවෙම්බා. දැන් වෙන කෙනෙක්ට වඩනකොට අපිට හුදු ආශිර්වාදය විතරයිනේ කරන්න පුළුවන්. නැත්නම් යාට අවවාද දෙන්නට ඕනේ. මෙහෙම වෛර වෙන්න එපා. එහෙම නැත්නම් යාගේ එක අපිට බෑ යාගේ හිත හදන්න දැන්. ඒක එක්ක අපිට ආශිර්වාදයක් කරන්න දෙන්නේ. එහෙම නැත්නම් අපි උපදෙස් දෙන්න ඕනේ මේ දේවල් කරලා වෛරයෙන් මිදෙන්න ආදී ලෙසට. තමන්ගේ පැත්තට ගත්තම තමන්ට පුළුවන් තමන් කෙරෙහි මෛත්‍රී ප්‍රාර්ථනාවක් කරගන්න. නමුත් තමන් මම වෛර නොවෙමි කියලා හිතන එකද අපි කරන්න වෙන්නේ වෛරය නොවෙන්න මම අදිෂ්ඨාන කරන එකද? මම වැඩක් කරගන්න එකද? මගේ පැත්තට ආවට පස්සේ දැන් ඇත්තම වෛරය නැති වෙන්න බෑ. දැන් අර පැත්තේ වෛරය නැති වුණත් වැඩක් නැතත් ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රාර්ථනාවෙන්ම කර්මය සිද්ධ වෙනවා. දැන් මෙතන වෙන්නේ ටිකක් වෙන ප්‍රශ්නයක්. දැන් මම මටම මෛත්‍රී වඩනකොට මෛත්‍රියත් එතන තියෙන්නේ තමන්ට වගකීමක් තියෙනවා. වෛර නොවෙමි නම් මම වෛර වෙන යෝනින් වලකින්නට ඕනේ. මම වෛරය යටපත් කරගන්න ඕනේ. මම තරහ යටපත් කරගන්නට ඕනේ. හරිනේ? එහෙම වුණ නැත්නම් එතන ඒ වැඩේ සිද්ධ වෙලා නැහැ. අනිත් පැත්තේදී ඒක නැහැ. ඒක ආශිර්වාදයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ. මෙතනදී දැන් හිතන්නකෝ මෙතනදී මට වයි මම මටම වයි මෛත්‍රී වඩන ආශිර්වාද ස්වරූපයෙන්ම නම් වඩන්නේ උදාහරණයකට. අර ආශිර්වාද ස්වරූපේ මෙතනටත් දාලා බැලුවොත් එතන ද්වේෂය තියාගෙන ආශිර්වාදේ සම්පූර්ණ කරලානේ අර පැත්තේ වෛරයේ තරහ මොකක් වුණත් දැන් දේවදත්ත කෙරෙහි මෛත්‍රී ධානය බුදුරණාහසල තියෙනවා. දේවදත්ත ඉදින් තරහම හිටියනේ උපුරුපුර. නමුත් ධානයටපත් උනන උන්නාස බුදුරණාහසල. එතකොට ඒක හුදු ආශිර්වාදයෙන්ම සම්පූර්ණ කරගන්න පුළුවන්. තමන්ට තමන් මෛත්‍රී වඩනකොට ආශිර්වාදයෙන් විතරක් සම්පූර්ණ වුණොත් මොකද වෙන්නේ? මම මෛත්‍රී ධ්‍යාන ලාභියෙක් කිනෝ ද්වේෂය යටපත් නොවි. මේක වෙන්නට බෑ. හරි කන්ට්‍රඩික්ෂන් එකක් මෙතන. ඒ නිසා තමන් තමන්ට මෛත්‍රී වඩනවා කියන එකේදී වෙලා තියෙන ආශිර්වාද ස්වරූපයක් තියෙනවා. නමුත් තමන් ගන්න උත්සාහයක් මේක වෛරය යටපත් කරගන්න. අදිෂ්ඨාන පූර්වකව තමයි තමන් තමන්ට මෛත්‍රී වඩන්නේ. ඇත්තට මේක අදිෂ්ඨානයකට බරයි. වෛර වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ, කිසිම ආකාරයකින් වෛර නොවෙමි, තරහ නොවෙමි කියලා අපි අදිෂ්ඨාන පූර්වකවමයි ඒක සිද්ධ කරන්නේ. ඒක එක හේතුවක්. මිනිසෙක් මෛත්‍රියකට වඩා අදිෂ්ඨානයක්. ඊට පස්සේ ඊළඟ එක තමයි ඒ කොච්චර ප්‍රාර්ථනාවක දිනන නැතුව නෙවෙයි, ප්‍රාර්ථනා ස්වරූපයේ තිබුණාට ආත්ම ස්නේහයෙන් මුදවන්නට බෑ. ආත්ම ස්නේහයෙන් මුදවන්නට බෑ. ඒ නිසා ධ්‍යානයට ආත්ම අවධානයට අයින් බෑ. ඒතකොට කෙනෙක් අක් දාලා ප්‍රශ්න කරන්නේ රහතන් වහන්සේට බැරි තමන්ට තමන්ට මෛත්‍රී වඩලා ධ්‍යානයකට. ඒකෙදි මේ ප්‍රකාශනය හොඳින් තේරුම් ගන්න. රහත් උනා කියලා සසංතාණය කෙරෙහි තියෙන වැදගත්කම ඒකට දෙන අවධානය ඒකට ප්‍රිය භව ලෝභයත් එක්කනේ මම මේ කතා කරන්නේ. මිශ්‍ර කරගන්න එපා. අවධානය ප්‍රිය භව ඕනකම නැති වෙනවා නෙවෙයි. ෆන්ඩමෙන්ටල් ගතියක් මේක. කොහින්ද ඒක අපි ඔප්පු කරගන්නේ? මෛත්‍රියෙන් ධ්‍යාන උපදින් නැති වෙන්න ප්‍රධානම හේතුව ලෙස අටුවා විසුද්ධි මාර්ගය කියනවා. තමන්ට තමන් වල වඩන්න. ඒ වගේම කියනවා කොච්චර වැඩුවත් ධ්‍යාන උපදින් නැහැ කියන එකත් කියනවා. ඒක අටුවා සාහිත්‍යෙම නේක.
ඒකට හේතුව ඒක විශේෂයෙන් ආත්ම ස්නේහයත් එක්ක තියෙන එකක්. ඒකට ටක් ගාලා කෙනෙක් අහන්න පුළුවන් උච්චින්ද සිනේහ මත්තනෝ රහත් වෙන්න නම් ස්නේහ කපන්නට ඕනේ. රාතන් වහන්සේට ආත්ම ස්නේහ නෑ කෙනෙක්ට. රාතන් වහන්සේට ප්‍රථම ධ්‍යානෙට එන්න බැරිද? තමන්ට තමන්ට මෛත්‍රී වඩලා. ඒතර ඒකෙදි අපි කියන දේ තමයි රහත් වුණා කියනකොට ආත්ම ස්නේහය අර කියපු ලෝභය කැමැත්ත නැහැ. නමුත් ආත්මය තමන්ගේ ජීවිතයේ තියෙන වැදගත් දෙන වැදගත්කම ඕනකම concern එක මේක නැති වෙලා නැහැ. කොහෙන්ද අපි ඔප්පු කරගන්නේ? එකක් ඔය මෛත්‍රී භාවනාවෙන් එන එක. අපි කොහොමද ත්‍රිපිටක පාළින් ඔප්පු කරගන්නේ? අපි සාමාන්‍යයෙන් කියනවා ත්‍රිපිටක පාළින් කියන්නේ එක තේරවාදී සම්ප්‍රදායත් නේ. ඒක පඤ්ඤා වාරයේ එන්නට ඕනේ. ඒක මේ අධිපති ප්‍රත්‍යයට දෙන්නේ ආරම්භන අධිපති. රහතන් වහන්සේ කෙනෙක් ගරු කරන අරමුණු තියෙන්නේ තුනයි. ආරම්භන අධිපති. අරිහත් මාර්ගය, අරිහත් ඵලය, නිවන. ඒක විස්තර කරනවා අටුවාවේ. මතක තියාගන්න. රහතන් වහන්සේ අරිහත් මාර්ගයටයි ඵලයටයි ගරු කරන්නේ තමන්ගේ මාර්ග ඵලයට විතරයි. කොටිම්ම මේ සියලු මාර්ගෝපදේශකත්වයේ ලැබුණේ තථාගතයන් වහන්සේගේ මාර්ගය උපදිච්ච නිසා, ඵලය උපදිච්ච නිසා. කොටිම්ම බුදුරජාණන් වහන්සේගේ මාර්ග ඵල හිතවත් ගරු කරන්නේ නැත. ගරු කරන්නේ තමන්ගේ අරිහත් මාර්ගයට ඵලයට පමණයි. හේතුව ගරු කරනවා කියන එකේ තේරුම ගරුත්වයක් තියෙනවා. අර හිතේ ඇතිවෙනවා ලොකු ඒකට ඒකට ගරු කරන බවක්, ඒකට අවධානය දෙන බවක්, වැදගත්යි සලකන බව තමයි මෙතන ගරු කරනවා කියලා කියන්නේ. වඳින පොදින නැති එක නෙමෙයි. බුදුන්ට වඳිනවා, බුදුරන් වහන්සේගේ මාර්ගය ඵලයට වඳිනවා. නමුත් අර ආත්මය තමන්ගේ මාර්ග ඵලය කෙරෙහි ඇති වෙන වැදගත්කමට දක්වන බව අනිත් මාර්ග කෙනෙක්ගේ මාර්ග ඵල බුදුන්ගේ මාර්ග ඵලය කෙරෙහිවත් ඇති වෙන්නේ නැත. හේතුව මොකද? මේ මාර්ග ඵලය නිසා තමයි මගේ දුක කෙලවර වුණේ. මම දුකින් මිදුනේ. කියන හැඟීම තියෙනවා. ඒ නිසයි මම කිව්වේ රහත් වුණා. මේකෙන් කියන්න එපා වැරදි අර්ථකථනයක් ගන්න සුදුසු නැහැ. රහතන් වහන්සේට ආත්ම ස්නේහේ නැමැති ලෝභය තියෙනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. භව ලෝභය තියෙනවා කියන එකවත් එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේක ඊටත් වඩා මූලික සිද්ධාන්තයක්. යම් සත්වයෙක් ඉපදිලා තිබේ නම් ඒ සත්ව సంతානයේ තියෙන බේසික් ෆන්ඩමෙන්ටල් එකක් තමයි මේකට ප්‍රිය භව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මුළු දිසා සදිසා බලලත් මම තමන්ට වඩා ප්‍රිය කෙනෙක් මම දකින්නේ නැහැ. රහතන් වහන්සේව එක්සෙප්ට් කරේ නැහැ ඒකෙන්. ඒ නිසා මම අපෝ පස්ස දෙනවා දැන් වෙන පැත්තකට ගියා ප්‍රශ්නේ. මොකද මේ ප්‍රශ්නෙට මට අග්ගල හරස් උත්තරයක් අහන්න පුළුවන් හින්දා තමයි මම මේ ප්‍රශ්නේ ගත්තේ. නැත්නම් ඔකේ පස්සේ කතා කරන්න තියෙන මාතෘකාව. විශේෂයෙන් ඔය ලෝභය වගේ මාතෘකාවටදී අපිට කතා කරන්න වෙනවා. සිතේ සිත පවත්වන බල ගැන හැම අපි කතා කරනවා. සිත දිගින් දිගට පවත්වන බල, ඒ වගේ මාතෘකාවල් අපි ටච් කරනවා. ඒක ලොකුට කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඊට ආවට පස්සේ ඒ ඔය නිසා තමයි මේ කියන්නේ ආත්ම ස්නේහයෙන් මිශ්‍ර නිසා තමයි තමන්ට මෛත්‍රී වඩලා ධානයක් උපදින්න බැරි. සහ අනිත් එක එතන කරන මෛත්‍රිය ආශිර්වාදාත්මකයකට වඩා අදිෂ්ඨාන ස්වરૂපයට බරවයි තියෙන්නේ. පැහැදිලිද?